දුරකතනයේ නාදුවේ පපුවම අවුල ආගෙන සාගර තප්පරයක් තුළ දුරකතනයේ ක්‍රියාත්මක කර කණේ තබා ගත්තේ. හෙලෝ, කතා කළේ නාදුනන ගැහණු කටහඬගෙනි. හෙලෝ, කවුද කතා කරන්නේ? මේ සාගරද කතා කරන්නේ? සාගර පුදුම විය. මේ අංකය දන්නේ ඇයි පමණි? ඔව්, සාගර තමයි. සාගර, මම කතා කරන්නේ කොළඹ නවලෝක හොස්පිටල්ලකි නර්ස් කෙනෙක්. සාගර එහෙමම නැගිට්ටියේ. මේ සිදුවන්නේ කොමත්ද? නවලෝකයේ ඇයි මට කතා කරන්නේ? කලබල වෙන්න එපා. සපුමලේ දිසානායක වගේ ගර්ල් නේද? සාගරගේ පපුව දහදීන් තෙත්තියේ. ඔව්, හරි. මට වාගේ නම්බර් එක දුන්නේ සපුමලේ මිස්. එයාව මීට පැය දෙකකට කලින් හොස්පිටල් එකට ගෙනාවා. ඇයි ඒ? සාගර ඇසුවේ උගුරෙන් මිනි. බය වෙන්න එපා. එයාව ෆේන්ට් වෙලා. දැන් අපි සේලයින් දෙනවා. කරදරයක් නැහැ. සාගරගේ දෙනෙත් පටලයකින් වැසී ගියේ. කෙල්ල දවස් ගානකින් කෑම නොකන්නට ඇත. කවුද එයාව ගෙනාවේ? හෙදිය කතා කළේ ටිකකට පසුය. හස්බන්ඩ් එක. එයා නැති වෙලාවක තමා මට මේ නම්බර් එක දුන්නේ. උදව්වක් විදියට ඔයාට කියන්න කියලා. අපිත් ආදරේ කරලා තියෙනවනේ සාගර. තැන්කියු මිස්. සාගර කිව්වේ උගුරෙන් මිනි. වෙන කිසිම දෙයක් නෙමේ. ඔයා ගැන හිතලමයි. මන් දන්නවා මිස්. සාගර අය කියන්නටත් පෙර කීවේ. එයාට කරදරයක් නැහැ නේද? නෑ. අපි සේලයිනුත් දුන්නා. හරිම දුර්වල වෙලා. තාම අරියා ඉන්නවා. ඒකයි එයාට කතා කරන්න බැරි. මං අද නයිට් ෂිෆ්ට් එකට ඉන්නේ. පුළුවන් වුණොත් මං අරන් දෙන්නම්. එහෙම කළොත් පින් මිස්. පුළුවන් නම් එයාට මොනහරි කන්න දෙන්න. අපි තේ දුන්නා. පෙන්න තරම් අසනීපයක් මිස්ට නෑ. කොහොමාරි හනිමුන් එක කැන්සල් කරවා ගත්තා. ඒත් ඔයාට තියෙන ආදරේටනේ. කෙල්ල ගැන අහිතන් නොසිතූ එක ගැන සාගරට සතුටක් දැනුනේ. මේ ආදරේ මේ අහසේ දිල්න සඳසේ සදාකාලිකේ පාරිශුද්ධය. එහෙනම් මං තියන්නම්. රෑ කීයට හරි අරන් දෙන්නම්. තැන්කියු මිස්. මං රෑ හැරිලා ඉන්නේ. මං මිස් නෙමේ, චතුරිකා. හඳද? සාගර ජන්න දෙස මොහොතක් බලා උන්නේ. පසු සියල්ල ඔහුට කීවේ, පව්, කෙල්ල මේ ඔක්කොම කරන්නේ උඹ වෙනුවෙන්. එයාව කොළඹ එක්කන් ගියේ ඇයි දන්නේ? මේ සීතලේට ඉන්න උන් හනිමුන් එකට කොළඹ යන්නේ. දැන් ඒක නෑනේ. කොහොමත් එයා දුර්වලයි. නෑ සාගර, කෙල්ල දුර්වල නෑ. කෙල්ල ශක්තිමත්. අන්තිම මොහොතෙත් ආදරය වෙනුවෙන් පුදුම සටනක් කරනවා. චන්න කියන්නේ ඇත්තේ සාගරටද සිතුනි. කෙල්ල දුර්වල නැත. මේ ආදරේදී අය කොහොමත් පුදුමාකාර පරිත්‍යාගයක් කළා අය. පව්, සේලයිනුත් දෙනවලු. ඒ සේලයින් වලට බෑ සාගර කෙල්ලව ජීවත් කරවන්න. එහෙනම් කතා කරපු වෙලාවක කියපන් උඹේ හිතේ අහිතක් නැහැ කියලා. අපිව වෙන් කරන්න බෑ කියලා. කවදා හරි එනකන් උඹ මේ වැඩ ටික කරගෙන ඉන්නවා කියපන්. ඒ වචන ටික කෙල්ලව ජීවත් කරයි. මං එහෙම කිව්වා චන්න. උඹට කෙල්ල වරදක් කළේ නැහැ. ගොඩක් කෙල්ලෝ මෙතනදී කොල්ලව සම්පූර්ණයෙන්ම අමතක කරලා දානවා. එයා ડોක්ටර් කෙනෙක්, සල්ලිකාරයෙක්. ඒ දුප්පත් උඹට කෙල්ල ආදරේ. මටත් පුදුම ඒකයි මචං. ඒක පුදුමයක් නෙමේ මචං. ආදරේ එහෙමයි. මචං, මේක චාර්ජ් එකට ගහමුද? රෑයා කතා කරයි. ගහමු. ගහලා ප්ලේන් ටික පීලයිමු. සාගර යලි පුටුවෙන් ඉඳගත්තේ දිග සුසුමක් කියලාය. අසනීප අස්සෙත් ඇයි හිතන්නේ තමා ගැන? මන් දුකින් ඇති කියලා හිතනවා ඇති. චන්න තේ දෙකක් අරගෙන ආවේ ට්‍රේ එකක තබාගෙන. මචන් තේ. ගෙදර මේ විස්තර දන්නවද දන්නේ නේද මචං? නැතු ඇති. ඒත් උඹ කතා කරන්න එපා එහෙට. ඔව්, මං කතා කරන්නේ. සාගර තේ ඩිංග ඩිංග බීවේ. අද ඇගේ මගුල් දවසේ මගුල් බතවත් කෙල්ල නොකන්නට ඇත. සපු රෝහල් කාමරය වූ ගිලන් නැද මත ඇලවී දෑස් පියාගෙන උන්නේ දෑස් පීවී යන නිසාම නොවේ. දෑස් සැරිය කළ පෙනෙන රෝ දකින්නට ඒ තරම් අප්‍රිය නිසාය. ජනිත් රෝහල් කාමරය වූ කුෂන් පුටෝක වාඩිවී ඔහුගේ ජංගම දුරකතනය ඔබමින් උන්නේ.
ඕන්නේ ඇත්තටම පුදුමාකාර කේන්තියකනේ. සපු ක්ලාන්ත වූයේ කොළඹ තරුබහි හෝටලයකට මද දුරක් තිබියදීය. ජනේ සිතා වන්නේ ඕගේ ප්‍රථම රැය කොළඹ හෝටලයක ගත කර දකුණු මුහුදු තීරියෝ සුන්දර හෝටලයක දින තුන හතරක් ගත කරන්නට. ඔහු යලිත් කේන්තියෙන් වෙලා බැලුවේ හෝටල් කාමරයක මදු සමය ගත කරන්නට උන් තමාට වූයේ රෝහල් කාමරයක ලෙඩෙකුට තනි රකින්නට. ජනිල් ලොකුපණ්ඩාර දැන් දහස් සතාව පමණ සපු දෙස බැලුවේ ඒ කේන්තිය පිරුණු දිනෙතිනි. එස්කියුස් මී සර්, සීලයින් එක චේන්ජ් කරන්න එන්නද? හෙදියක දොර ඇර ඇසුවාය. දැන් සීලයි නැති, ඒ තරම් අමාරුවක් නැහැ. ජනිත් කිවි තරහයිනේ. සෝරි සර්, ඩොක්ටර් අපට කියලා තියෙන්නේ හෙට උදේ 9 වෙනකල් සීලයින් දෙන්න කියලා. මා ඩොක්ටර් කෙනෙක්. සෝරි සර්, එහෙනම් ඩිස්චාර්ජ් කරගෙන ගිහින් සර් ට්‍රීට් කරන්න. අපි වැඩ කරන්නේ අපේ හෙඩ් ඩොක්ටර් කියන විදියට. ජනිත් කේන්තින් අහක බලාගත්තේය. නිදාගත්තා සේ දෑස් පියාගෙන ඉන්නා සපු මේ සියල්ල අසාගෙන. එස්කියුස් මී මිස්, හෙදිය කරුණාබරව සපුගේ වතර බර වී කතා කළාය. සපු එකවර දෑස් ඇරියේ නැත. සෝරි මිස්, ඔරෙන්ජ් ජූස් එකක් වගේ බොන්න පුළුවන්ද? මට දැන්ම එපා. මං තව පැයකින් එන්නම්. පිටතර යන හේදිය දෙස ජනිල් ලොකු බණ්ඩාර බලා උන්නේ කේන්තියනි. ඩිස්චාර්ජ් වෙලා යන් හොටෙල් එකට. මේ අකඩ ඇඳක දුක් විඳින්න ඕන නෑනේ. මුන්ට පිස්සු. සපු කතා කළේ නැත. දැන් අමාරුවක් නෑනේ. වෙඩින් එකේ රශ්යකට ෆේන්ට් උනේ. මට අමාරුයි. සපු කිවි අහක බලාගෙන. අමාරුවක් වුණත් මං ඩොක්ටර් කෙනෙක්. ඒත් මගේ තියෙන අසනීප ඔයාට සනීප කරන්න බෑ. සපුට එහෙම කියන්නට සිතුණි. ඒත් මේ වෙලාවේ කතා නොකර ඉන්න තරමට හොඳය. ඕනනම් හොටෙල් එකට යන්න, ප්‍රශ්නයක් නෑ. ජනිත් කතා කළේ නැත. මොනාරි කනවද? සපු නැතයි කියනට මෙන් හිස වෙනවාය. ඒකත් අහන්නේ ගහ ගන්නට මෙනි. ආදරය කරන්නට නොව හිතවත් වෙන්නටත් බැරි තරම්ය. මං ඩින අරන් එන්නම්. සපු කතා කළේ නැත. අද විවාහ කරගත් බිරිඳට කුමක් වුවද කම් නැත. තමාගේ රෑකෑම අතපසු කරගන්නට දොස්තර මහත්තයා කැමති නැත. ආදරය කිරීම කොහොමත් දෙවියන්ගේ යාළුවන් පමණක් තන්නා දෙයකි. සපු ජනිත් ගොස් ටික වෙලාවකින් ඇද විට්ටමට කොට්ටේ තබා ඊට බර වූවාය. තාමත් මංවාගේ පිරිසුදු කෙල්ල. සපු සිතිය සතුටිනි. ආදරයන් නැති මේ පිරිමි ශරීරයට කොයි මොහොතක හෝ යටවන්නට වන බව ඇය දනී. එහෙත් එතෙක් සටන් කරනවා යැයි ඇය සිතා ගත්තාය.